ක්‍රිකට්ටලිනුත් මේ සියලු දෙනුත බලන්නේ අඳුර මැදින් එලියට එන්න. ගැන අපි දැන් ක්‍රීඩාවේ කියන අඳුරුයි ක්‍රීඩාව දැන් වැටිලා සෝෂල් මීඩියා බැලුවොත් සියලු දෙනා වනිදුරත් වඩා හොඳට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයෝ මාධ්‍යවේදියෝ ලංකාවේ ශාල වශයෙන් බිහිලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ලංකාවට මේක අලුත් දැන්නේ මේ පෙරදුනොත් හැම කෙනාටම චෝදනා කරන දින්නොත් ක්‍රීඩකයව කරේ තියන්ගෙන සංස්කෘතියක් තියෙන රටක මම නම් මේකට කලබල වෙන්නේ නැහැ. මගේ උමනාව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සෙල්ලාම තහනම් වෙලා තිබ්බකින් අයින් කරගන්න නැවත තව ක්‍රිකට් ගහන් මැච් දිනනකොට හොඳයි. මැච් එකක් හෝ දෙකක් පරදුනාම මම හිතනවා රෙදි දිහාන් අඹුඩ පවා ගලවන වාතාවරණයක් ලංකාවේ තියෙන ඉතින් මම යන්න ඉස්සෙල්ලත් මතකද දන්නේ මම ක්‍රීඩක යන්න ඉස්සෙල්ලසක් කිව්වා පුළුවන් නම් සෝෂල් මීඩියා නොබල හිටපන් කිය. මම යන්න ඉස්සෙල්ල මේක කිව්වා මම දැනගත්තා. මම කිව්වා මුල් දේදී වැටුනොත් අවසානයේ නැගිටින්න බැරි වෙයි මොකද අපි සෝෂල් මීඩියා බැලුවොත් කියලා. ඉතින් ඒක හරියටම හරි මම කිව්වා වගේම මන්න රබර් මේවට මම හිතන්නේ ක්‍රීඩකයෝ මේවට රබර් නැහැ. ඒසාව ඔවුන් සමහරට කලබල වෙන්න පුළුවන්. ඔවුන්ට එදා හුරේ දාන මිනිසු ඉතාමත්ම අපහාසාත්මකව බනිනකොට මම හිතනවා ක්‍රීඩකෙක් කවදාවත් පරදින්න බලාගෙන ක්‍රීඩා කරන්නේ නැහැ. සමහර තැන්වල විනාඩි පාඩු ඇති. ඒව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම දැඩි පියවර ගන්නවා. ඒවා මම මාධ්‍ය ඇවිල්ලා අතන මෙතන මේක වුණා මෙතන මේක වුණා කියන එක නෙමෙයි ක්‍රීඩා ඇමතිවරයෙක් හැටියට වකිමක් ගන්න මිනිකේට කරන්න ඕනේ. ඒකට විසඳුම් හොයන්න ඕනේ. අපි අඩුපාඩු වෙන තැන් දැක ගන්න ඕනේ. කවුරු හරි හිතනවා නම් මේ වයසේ ඉන්න දරුවෝ මේ මුදල් ප්‍රමාණය අතට එනකොට ඒගොල්ලන්ට අඩුපාඩු වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ කියලා අර පරණ අතීතයේ කියන සමහර ඇමතිවරු හිටපු මන්ත්‍රීවරු හිටපු කණ්ඩායම කියන වගේ ඒවා නොදී ඉන්න ඕනේ කියලා. ඉතින් එහෙම කරන්න මෙහෙම නැති ක්‍රීඩ ගහන කොල්ලෙක්වත් හොයාගන්න උඹෙන්නේ නැහැ ලංකාව. ඉතින් කිසිම තේරුමක් නැතුව කියන ගොන් කතාවලට මේක පිළියම නෙමෙයි. නමුත් ලොකු දේවල් ටිකක් වෙනස් වෙන්න ඕනේ. වෙනස් කරන්න ඕන දේවල් ඕවර්නයිට් කරන්න බෑ. ඔබතුමාලා අහන්න ඉස්සෙල්ල කියන්න ඕනේ චිත්‍රසිරි කොමිටුවට බාර දෙන ශ්‍රී ලංකා කොමිටුවේ ක්‍රිකට් කණ්ඩායමේ කොන්ස්ටිටියුෂන් එක හදන්නේ. ඒක තාම කැබිනට්ටුවට ඇවිල්ලා නැහැ. ඒ අපි පොරොන්දු වෙච්ච දේවල් ඒ විදිහට මේ විමින් පවතිනවා. මම අද ජනාධිපතිතුමාත් මුණ ගැහිලා මේක ගැන කිව්වා. මම විශ්වාස කරන තව සති දෙකක් තුනක් යන ඉස්සෙල්ල ඒ වார்த்தාව හරියට සකස් කරලා ආවට පස්සේ කැබිනට්ටුවෙන් අවසර ගත්තා පස්සේ පාර්ලිමේන්තුවට දාලා ඒව කරනවා. මේ කොහොමද යන කීබෝඩ් වොරියර්ස් ලගේ දේවල් වලට ක්‍රිකට් වෙනස් කරන්න ගියොත් එහෙම ඉතින් ක්‍රිකට් කණ්ඩායම සතිපතා වෙනස් කරන්න වෙයි. ඉතින් මම විශ්වාස කරනවා එකම දෙයක් ක්‍රිකට් ගැන කියලා මම නවත්තනවා. මේ මොහොතේ තෝරලා තියෙන කණ්ඩායමට වඩා එන්න පුළුවන් කණ්ඩායමට තෝරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා ඔබතුමාලා කියනවනම් හැබැයි ඒ ක්‍රීඩකයෙක් දැලා වැරදුනා නම් ඒ වගේම ওই කියන මිනිහා බාර ගන්නවද කියන එකත් මම අහන්න කැමතියි. නමුත් ලංකාවේ තේරීම්කාරක මණ්ඩලයකට අපි ඇඟිලි නොගහ මේ දේවල් කරන්න කියලා බාර දුන්නට පස්සේ ඔවුන්ගේ පළවෙනි ඉලක්කයේ දෙකේ වරදෙන්න පුළුවන්. ඔවුන් ඉස්ලාම ගහපු අප්කෙන් එක දිනනකොට සිම්බාබ්වේ එක දිනනකොට බංගල්දේශ කියලා බංගල්දේශ ටිකේ තරගාවලි දෙකෙන් තුනෙන් දෙකක් දිනනකොට මිනිස්සු මුකුත් කිව්වේ නැහැ. මැත් දෙකක් පරිදිච්ච ගමන් ඉතින් අම්මා මුත්තගෙන් නම් ඔක්කොම රෙදි ගලවනවා. හරි මේක තමයි පුදුම රටක් අරුම පුදුම රටක් ඇත්තටම.